ගේවරන්ඩුවටියටරලින් කතාගරෙ කොහොමද යාලගේ ඇන්ඩඩ ස්ටඩියවලින් කස්ටම් ලිස්ටිය එක කදාගන්න කියලා හැබැ එකදිපුරි ප්‍රශ්නයක් තියෙනවාගේ මම ගලට කිව්වා ඉතින් අද අපි කතා කරන්න කොහොමදේ ප්‍රශ්නය පික්ස් කරගන්නත ප්‍රශ්නට උත්තර දමද අපි කතා කරන්නේ අපොඩක් මේ අප එක රන් කරල බරමු අපි කලින් හතුපු අප එකතා මේ තියෙන්නේ ඉතින් මේකෙදි වෙනදේ මංවලට කොඩක් පැහැදිලි කරන්න මම මෙතනින් මෙන්න මේ කෝඩ් කෑල ගහගන්න log.t හස් මේකට අපි කී එකක් පාස් කරන්න ඕන info ඊපස්සේ මේකේ display වෙන text එක ඒ කියන්නේ මේකෙන් වෙන්නේ අපිට දෙන්න කියලා දෙන්න get view method called හරි මේ log.d කියන එකෙන් වෙන්නේ ඔයාගේ මෙන්න මේ log cat කියන output එක දෙන window එකේ මෙන්න මේ method එක call වෙන වාර ගන්න print වෙනවා නැත්තම් මෙන්න මේ method එක call වෙද්දි මෙන්න මේ log.d කියන එක get view method call කියන string එක මෙතන print වෙන එක තමයි වෙන්නේ ඇත්තටම දැන් අපි මේක run කරොත් එහෙම මම අපෝ run කරන්න අපෝ run කරන්න හරි back end installing apk හරි දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන log cat menu එකේ බලා ගන්න පුළුවන් මම මේක scroll කරද්දී අර method එක call වෙනවා get view method call කියලා වැටෙනවා මෙන්න මේ අරට බලා ගන්න පුළුවන් හරි මෙන්න මේ get view method call කියන එකට ඔයාලට පේනවා ඇති එයා මෙන්න මේ get view method එක හැම පාරම call කරන අපි scroll කරද්දී නැත්තම් මෙන්න මෙහෙම scroll කරද්දී එයා හැම පාරම මෙන්න මේ get view method එක call කරනවා එතකොට පොඩ්ඩක් බලන්න image එක එයා access කරගන්න ඕන text view එක access කරගන්න ඕන ඊට පස්සේ මෙන්න මේ layout info එක කියන එක හැම වෙලේම එයා call කරන්න ඕනේ get system service get context.layout info service ඔක හැම වෙලේම call කරන්න ඕන convertive equals ඔය set එකම අපි හැම වෙලේම මෙන්න මේ custom list කියන layout එක හැම වෙලේම එයා මෙන්න මේ convert view කියන එකට දාගන්න ඕන ඉතින් මෙන්න මේ නැත්තම් මෙන්න මේ ක්‍රියාවලියට ගොඩක් RAM එක නැත්තම් ඔයාගේ phone එකේ resources එයා ගන්නවා ඒ හින්දා ලිස්ට් එක ගොඩක් slow වෙන්න ඉඩ තියෙනවා මෙන්න මේ ලිස්ට් එකේ තියෙන components වැඩි වෙනවා මෙතන පොඩි components ගන්න තියෙන හින්දා ඒක වැඩි තේරෙන්නේ නැහැ අපිට හැබැයි scroll view එකේදී ඉතින් ඔයා store app එකක් හදනවා කියලා නැත්තම් WooCommerce වගේ app එකක් හදනවා කියලා ඉතින් අන්න ඒ වගේ app එකකින් ඔයාගේ items වර ගන්න තියෙන පරි items 100ක් 200ක් තියෙන පුළුවන් එතකොට ඔයා මෙන්න මේ විදිහට හැදුවොත් එහෙම අනිවාර්යෙන් ඔයාගේ app එක lag වීමකට ලක් වෙනවා මොකද මෙන්න මේ method එක හැම වෙලේම ඔයා call කරන නිසා ඔයාගේ app එකෙන් ඔයාගේ RAM එකේ ඔයාගේ phone එකේ resources ගොඩක් ඔයා අරගන්නවා ඉතින් අන්න ඒක නවත්තන්න මම ඔයාලට පොඩි ක්‍රමයක් කියලා දෙන්නම් view holder pattern එක අනුව මෙන්න මේ list එක කොහොමද හදාගන්නේ කියලා හොඳයි view holder pattern එක කියන්නේ ඇත්තටම ඔයාගේ මෙන්න මේ අත්‍යවශ්‍ය දේවල් නැත්තම් get view method එකේ තියෙන අත්‍යවශ්‍යම දේවල් දාලා තියාගන්න පුළුවන් තව class එකක් ඒකෙදී හැම වෙලේම මේ class එක call වෙන්නේ නැහැ එකපාරක් අපි ඒ class එකට අපේ මෙන්න මේ අත්‍යවශ්‍ය දේවල් ටික ඒ කියන්නේ මෙන්න මේ find view by id කියන text view එකේ image view එකේ details ටික ඊළඟට මේ layout info එකට ඒකේ details ටික නැත්තම් මොකද්ද මේ layout එක custom list කියන layout එක එකපාරක් විතරක් call වෙන විදිහට අනිත් මෙන්න මේ t1 ඊට පස්සේ image view වගේ අපේ elements වලට විතරක් අපේ මෙන්න මෙතන තියෙන string array එකයි image array එකයි නැත්නම් integer array එකයි add වෙන විදිහට අපි හදන්න තමා දැන් සූදානම් වෙන්නේ හොඳයි අපි බලමු කොහොමද එක හදාගන්නේ ඊට පස්සේ බලමු මෙන්න මේ log t දාලා මෙන්න මේ get view method එකයි ඊට පස්සේ holder method එකයි කොච්චර වෙලාවක් call වෙනවද කියලා හරි මම මේ set එකම align කරගන්නම් දැනට සේරම align කරගන්නවා ඊට පස්සේ මම මෙතෙන් හදනවා class එකක් static class view holder ඔයාලට මේක කැමති නමක් දෙන්න පුළුවන් static class view holder කියලා දාලා view holder කියලා දාලා මම මෙතන කරන්නේ හරි static class view holder කියලා මම දාන්න ඊට පස්සේ මම කරන්නේ දැන් අපේ මෙන්න මේ custom list කියන එකේ තියෙනවා වලට පේනවා ඇති එකක් image view අනික text view එකක් අපි මෙන්න මේ view holder කියන එකට එයාට නැත්නම් මෙන්න මේ custom list view එකේ තියෙන components මොනවද කියලා මෙන්න මෙයාගේ අපි declare කරනවා පළවෙනි එක image view එකක් තියෙනවා ඒක මම මුලින්ම දෙන්නම් image කියලා ඊට පස්සේ තියෙනවා text view එකක් තියෙනවා ඒක දෙන්නම් t1 කියලා ඊට පස්සේ අපි මේකේ construct එක හදන්න ඕන මොකද මේ class එකේ object එකක් හදලා අපි එකපාරම හරියට call කරන්නේ මේකේ construct එක
මේක කන්ස්ට්‍රක්ටේ ගතන්න කැටෝල එක එන්ටයි පෙස් කරන නැස් කරන ඔයාලා විඩෝසල්න ඔට එක එන්ට එක පෙස් කරම කොන්ස්ට්‍රක්ටේ හදන්න කෝඩ්ඩ ගෙනවා අරිගම් මේක ඕකේ කරනවා ඉරවාස මම කරන්නේ එන්න මේ සෙට්ටිකම කපලා මට ඕන මෙන්න මේකට විය ලාස්සකින් ඔබ්ජෙට් එකක් ලාස් කරන්න විය කියෙන ලාස්සකින් ඔබ්ජෙට් එකක් පාස් කරන්න වී හරි මක්වරට කැමතිලක් පින් පස් කන්තුළහ අපි මෙන්න මේ විය කියන ඔබ්ජෙට් එකෙන් තම මෙන්න මේ කොම්පොනන්සලට අදාළ වැලියස් දාගෙන මෙන්න මේ අර ලේඅවුට් ඉන්සයිට් එකට ඇඩ් කරන මෙන්න මේ කස්ටම් ඩිස්ප්ලේ කියන ලේඅවුට් එක හරහා හරි ඒක වලට පස්සේ ගෙනගෙන යනවා මම ඊට පස්සේ කරන්න මෙතන image equals මෙන්න මේ අපේ view dot view dot find view by id r dot id dot image view image view කියන අපි මේ කස්ටම් ඩිස්ප්ලේ කියන මෙන්න මේ id එක හරි මම මෙතන view කියන එකක් දැම්ම තව එකක් තමයි ඔයාලට view එක නැතුව කෙසම වෙලාවක මොකද view එකක් හරහා තමයි අපි id එකක් find කරගන්නේ තියෙන layout එක මෙන්න මේ layout එක id එකක් find කරන්නේ view එක හරහා ඒකයි මම මෙතන view කියන එක pass කරලා දෙන අපිට දැන් ඊළඟට පුළුවන් ඔයාලට ඉස්සරහට තේරෙයි මොකද්ද මේ view කියන එකේ මම කරේ කියලා හරි ඊට පස්සේ ඒ විදිහට මම p1 කියන එකට දා ගන්නවා view dot find view by id r dot id dot txt name හරි දැන් අපි viewholder class එක හදාගෙන ඉවරයි දැන් මම ආපහු යනවා මෙන්න මේ get view කියන method එකට හරි මම මෙතනින් ගිහිල්ලා මුලින්ම කරන්නේ මෙන්න මේ එකේ තියෙන නැත්නම් get view කියන method එකේ තියෙන view කියන class එක හදලා දෙන object එකට අපි අලුතෙන් view class එකේ object එකක් හදලා සමාන කරනවා නැත්නම් ඔයාලට කෙලින්ම convert view use කරන්නත් පුළුවන් ඊට වඩා මම මෙතන කෙලින්ම මේ convert view කියන එක සමාන කරගන්න ඊට පස්සේ අපිට පුළුවන් මේ row කියන එක return කරන්න විදියට මොකද row එකක් හැම වෙලේම ලේබල් කරන list view එක මෙන්න මේ වගේ row එකක් තමයි return කරන හැම වෙලේම rows කීපයක් තමයි එකම එකම මෙන්න මේ එකම field වල තියෙන rows කීපයක් තමයි එළියට return වෙන්නේ ඊට පස්සේ මම කරන්න මෙන්න මෙතන අපි බලනවා if මෙන්න මේ row එක මෙන්න මේ row එක row අපි නැත්තම් convert view එක null ද කියලා මොකද එකපාරක් කරන්න උනහම පස්සේ මුලින්ම run වෙද්දී යා කොහොමත් නල් මේක කොහොමත් නල් මුලින්ම run වෙද්දී මොකද යාට කිසිම දෙයක් initialize වෙලා නැහැ මොනවද image එකක්වත් මොනවද add වෙලා නැහැ හැබැයි දෙවෙනි පාර run වෙද්දී මේක loop වෙනවා හැම වෙලෙම මේක දෙවෙනි පාර run වෙද්දී යා බලනවා මෙන්න මේ convert view නැත්තම් මෙන්න මේ row කියන එක මොකද අපි convert view row සමාන කරලා තියෙන්නේ row කියන එක null ද කියලා if sorry if row equal equal null equal equal එකෙන් කියන්නේ අපි දෙපැත්ත සමාන කරනවා මෙන්න මේ row කියන එක මෙන්න null ට සමානද බලමු මෙන්න මේ row කියන එක null නම් අපි කරන්නේ layout inflator service එකක් දාලා මෙන්න මේ custom list කියන එක අපේ inflator එකෙන් inflate කරනවා මෙන්න මේ row කියන එකට if row equal null නම් මම layout inflator class එකෙන් inflator කියලා object එකක් හදනවා equals මේක casting කරන type cast කරනවා layout inflator ඊට පස්සේ මම කරන්නේ get application context ඒ කියන්නේ දැන් ඔයා ඉන්න තැන get system service ඊට පස්සේ මම කරන්නේ context context. context කියන්නේ දැන් ඔයා ඉන්න තැන layout inflator service layout inflator service ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ inflate එකෙන් අපේ row එක inflate කරනවා row equals inflator.inflate r.layout.custom.list කියන අපේ අපි custom හදාගත්ත මෙන්න මේ list view එක නැත්නම් custom xml file එක list comma null කියලා දාගන්න අපේ root parent එක විදිහට ඒක දාලා null කියලා දාගන්න පුළුවන් ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ මෙන්න මෙතනින්ම මම හදන අර අපි හදාගත්ත static view holder class එකකින් object එකක් මෙන්න මේ static view holder කියන class එකකින් object එකක් view holder මෙතන මම දාගන්න holder ඒක මුලින්ම මම null කරගන්නවා null කරගන්නවා ඊට පස්සේ මම කරන්නේ අර holder කියන අපි view holder class එකෙන් අර object එකට සමාන කරගන්නවා new view holder මෙතන මම pass කරනවා මෙන්න මේ row කියන view එක අපි මතකද ඔයාලට කිව්වා මෙන්න මෙතෙන්ද මෙයාගේ කන්ස්ට්‍රක්ට් එක නැත්තම් මෙයාගේ තියෙන මෙන්න මේ ක්ලාස් එකේ නමින් මහදපු ඔයාගේ මෙතඩ් එක නැත්නම් ඒකට කියන අපි කන්ස්ට්‍රක්ට් එක කියලා පාස් කරලා තිනවා view ක්ලාස් එකෙන් ඔබ්ජෙක්ට් එකක් view කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ row කියන එකත් හදලා තියෙන view ක්ලාස් එකෙන්ම. අපිට ඒ කියන්නේ මෙන්න මේ view holder ගේ කන්ස්ට්‍රක්ට් එක වෙනුවට අපිට පාස් කරන්න පුළුවන් මෙන්න මේ row කියන ඔබ්ජෙක්ට් එක. මම මෙතන row කියන ඔබ්ජෙක්ට් එක පාස් කරලා මේක සෙමිකොලන් එකෙන් දාලා end කරනවා. ඊට පස්සේ මෙන්න මේ මෙතඩ් එකක් අපි කරනවා row.set tag set tag එක folder කියන object එක pass කරනවා folder sorry folder හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් row.set tag කියන එකට folder කියන class එක මම මෙතනින් මේ row.set tag ගින් කරේ අපි මේ row කියන එක null නම් row කියන එක null නම් එයා එක පාරක් මෙන්න මේ inflator service row inflator r.custom layout.custom list ඊට පස්සේ folder.view new view holder row කියන එක pass කරගෙන row කියන එකට
සෙට්ටක් කියලා මෙතන දැත්තන ඒ කියන්නේ මෙන්න මේ කල දැන් තියෙන හෝල්ඩර් කියන ඔබ්ජෙක්ට් එක දාගන්නා මෙන්න මේ රෝ කියන එකට. එහෙම අයිඩියා එකක් තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ මෙහෙම උනේ නැත්තම් else ඒ කියන්නේ අපේ රෝ කියන එක නල් උනේ නැත්තම් ඒ කියන්නේ දැනටමත් එයාගේ මොනවා හරි තියෙනවා නම් ඩේටා ටිකක් මොනවා හරි තියෙනවා නම් මම කරන්නේ මෙන්න මෙහෙම අයිටම් එකක් කරනවා. මුලින්ම කරන්නේ sorry folder කියන එකට folder equals මේක මම view holder එක type cast කරන්න ඕනේ. view holder ඊට පස්සේ මම කරන්න අපි අර row.set tag එකකින් දාපු holder කියන object එක මේකෙන් මම කරන්නේ get tag කියන එකකින් ගන්නවා. get tag කියන method එකෙන් එළියට ගරම් මෙන්න මේ holder කියන එකට ආපහු දාගන්නවා. හරි ඊට පස්සේ පොඩි දෙයක් තියෙනවා. අපි දැන් holder එකට සේරම දාගෙන තියෙන අපේ components ටික නැත්තම් ඒකේ තියෙන images t1 නැත්තම් දාගෙන තියෙන image view එක t1 කියන එකයි අපේ view holder කියන class එකේ දැනටමත් store වෙලා තියෙනවා. inflate එකක් තියෙනවා. අපිට දැන් මේක මෙන්න මේ custom list view එක හරහා මෙන්න මේ row කියන object එක හරහා මෙන්න මේ images view text view access කරන්න පුළුවන්. මම කරන්නේ holder. අපිට දැන් ඒව class එක ඇතුළේම declare කරලා තියෙන හින්දා කෙලින්ම ඒව access කරන්න පුළුවන්. set image resource r. sorry r නෙමෙයි set images resource. එතන මම කරන්නේ අපේ අර උඩින් හදපු images array එක නැත්තම් මෙන්න මේ images array එක. මේ කියන්නේ images array. ওই images array එකේ position එක අපිට දුන්නේ නැහැ කිදැ. array එකක් විදිහට මොකද හැම වෙලෙම මේක loop වෙන හින්දා මෙන්න මේ position කියන variable එක මෙන්න මේ int position කියන variable එක හැම row එකෙන් row එකට මේකින් එක වැඩි වෙන හින්දා අපි උඩ declare කරන්න declare කරලා දෙන array එකක් එන්න මෙතන අපිට position කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ විදිහට මම දෙන්නම් folder කියන class එකේ තියෙන t1 එක dot set text. set text නැත්නම් text view වලට අපි text එක set කරන method එක තමයි set text කියන්නේ. names කියන array එකේ names කියන array එකෙන් position එක දෙනවා. අපි names කියන array එකත් උඩ declare කරා. මෙන්න මේ වගේ රටවල් වල නම් තියෙන names කියන array එක. ඊට පස්සේ name images කියන array එකේ තියෙන integer එකක්. ඒකේ තියෙන රටවල් වල icons නැත්නම් රටවල් වල images. හරි ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන අපේ අර උඩින් හදාගත්ත view කියන නැත්නම් row කියන view class එකෙන් හදාගත්ත row කියන object එක return කරනවා. return row right return row. හරි දැන් අපි සේරම හදලා ඉවරයි. දැන් අපි මෙන්න මෙතනින් අපේ අර log.t කියන එක දාගමු. log.d නැත්තම් අපේ log එකේ print end info මෙතනින් මම දාගන්නවා. මෙතනින් මම දාගන්නවා row inflator hold. මොකද inflate service වලට තමයි ගොඩක්ම යාගේ resources එයා ගන්න. මොකද custom list එක හොයාගෙන ගිහිල්ලා ආරම්භ කරලා ගොඩක් දේවල් විදිහට යාගේ resources ගන්න. මම මෙතනින් දාන්නම් log.d hold. sorry මම මෙතනින් දාගන්න info කියලා. info කියලා දාගෙන මෙතනින් මම දාගන්න hold cold කියලා. ඊට පස්සේ මම මෙතනින් මේක run කරලා ආවට පෙන්වන්නම් මොකද වෙන්නේ කියලා. හරි දැන් පොඩ්ඩක් මේක run කරලා බලමු. හරි හරි වලට දැන් බලගන්න පුළුවන් මේකේ scroll කරද්දි එකපාරක් row inflator method එක call වෙනවා. row inflator method එක එකපාරක් call වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ layout inflator service එක එකපාරක් call වෙනවා. ඊට පස්සේ දිගින් දිගටම call වෙන්නේ අපේ අර holder call කියන මෙන්න මේ else part එක. else part එකේ තමයි මෙන්න මේ log.d එක execute වෙන්නේ. ඔයාලට බලාගන්න පුළුවන් හැම වෙලේම holder call කියලා වැඩනවා. අපේ මෙන්න මේ inflate වෙන එක දැන් ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක්ම optimize කරන ඔයාලගේ list view එක කිසිම lagging ගතියක් එන්නේ නැහැ. ඔයාලට ඕනම list view නැත්නම් ඕනම components ගන්න එක මේ list view එක මෙන්න මේ විදිහට use කරන්න පුළුවන් view holder pattern එකට අනුව. ඉතින් මේ වීඩියෝ එකේ මම හිතනවා ඔයාලට මොකක්ද මේ view holder pattern එක නැත්නම් කොහොමද optimize කරපු list view එකක් හදාගන්න කියලා තේරෙන්නේ නැති කියලා. හොඳයි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්. good luck.